අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ ඇමති දුරවලින් ඉවත් වෙයි ජනාධිපති වරණේදී ජනපතිට සහයත් නැහැ හෙළ උරුමයේ තීරණයට ආණ්ඩුවේ ප්‍රතිචාර මේක සභාග රජය මේ සභාග රජයේ ඕනෑම දේශපාලන පක්ෂයකට තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා හෙට ජනාධිපති වරණය කැඳවීමට නියමිත බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් තව පැය 30ක් ගත වීමට පෙරදී ජනාධිපති වරණයේ පළවෙනි වැඩිමුරේ පත්තිකරණ කියන අවස්ථාව නීති විරෝධී ජනාධිපති වරණයක් එපා කොළඹදී උද්ඝෝෂණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයේ අදට ඉදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආශිර්වාද පතා ආගමික වතාවත් මෙන්ම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්ද උත්සව රැසක් පැවැත්වුණා. ඩී.ඒ. රාජපක්ෂ මහතාට සහ දන්දනා සමරසිංහ දිසානායක මැතිනියට දාව පර්සි මහින්ද රාජපක්ෂ මහතා උපත ලබන්නේ 8 දිනකගෙන් යුත් පවුලේ 3 වෙනි ළෙසයි. 1967 වසරේ සිය පියාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී බෙලියත් ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින්. 2005 වසරේ ජනාධිපතිවරණයේ ජයගනිමින් නොවැම්බර් මාස 17 වනදා මෙරට 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරීපත් වන්නේ මෙරට බහුතර ජනතාවකගේ විශ්වාසය දිනා ගනිමින්. අදට එදී තිබෙන ජන්මදිනයේ නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා කිරේ අම්මාවරු දහසක් උදෙසා දානීය පිළිගැන්වීම අද අලියුම නාරහින් පිට අභයාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දානමය පුණ්‍ය කර්මය මෙවර පැවතුණේ 6 වැනි වරටයි. ජනාධිපති ආරයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සහ කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද ඒ සඳහා එක්ව සිටියා. එතුමන්ට සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ. මේ අතර අද අලුයම අභයාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ආගමික වතාවත්වල නිරත වුණා. මහා සංඝරත්නයේ සිත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා. රාජ්‍යතරජ්‍ය සෝකන මෛසයක් කරක් සදාදී නානා භයතෝවා. කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පළ කරමින් අද පෙරවරුවේ ආගමික වතාවත් පැවැතුණා. මේ අතර මොරටුව අඟුලාන සයුරුපුර නාගරික මහල් නිවාස සංකීර්ණයේ අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණේද ජනාධිපතිවරයා අතින්. මොරටුව අඟුලාන ප්‍රදේශයේ මුහුදු කාදරින් අවතැන් විය හැකි ජනතාව වෙනුවෙන් සහ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් ඇති කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 288කින් සමන්විතයි. මීටර 15 මෙහාටයි අවදානම්. එතකොට අර විදියට ගස් පිටවල පිළිවෙලට ගියද මෙරට සියලු දරුවන්ගේ අනාගතයේ ගොඩනැගීමට තම රාජ්‍ය කටයුතු කරන බවත් ඒ සඳහා සහාය දීම සියලු දෙනාගේම වගකීම බවත් ජනාධිපතිවරයා එහි රැස්ව සිටි පිරිස අමතමින් සඳහන් කළා. අද වගේ දවසක මම වඩාත් සන්තෝෂ වෙනවා. අංග සම්පූර්ණ නිවාසයකට ඔබට යන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වීම ගැන. ඒ වගේම මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. ඉතිහාසයේ මම දැකලා තියෙනවා රැල්ල සැල් කාලෙට ඉදමට එනවා ටික කලක් ගිහිල්ලා ඒ තැනටම යනවා ඔබේ දරුවාට හොඳ පරිසරයක් හදලා දෙන වෙලාවක ඒ පරිසරයෙන් අර පරණ තැනට එන්න සූදානම් වෙන්න එපා මුහුදු කරේ දරුවන්ගේ අනාගතෙත් මේ රටේ කොළඹ හතේ දරුවන්ගේ අනාගතය වගේ ගොඩනගන්න අපි සූදානම් වෙලා තියෙනවා සමහරු මේ අයව පැල්පතේ ජීවත් කරවන්න හදනවා මොකද ඒක ඔවුන්ගේ වාසියට හේතුවක් ඔවුන්ගේ දේශපාලනයේ හේතුවක් වෙනවා ඒ තත්වයෙන් වෙනස් කරන්න තමයි ඔබ අපි කෙරේ විශ්වාසය තියෙන්නේ මෙන් ක්‍රියාවක් කරනකොට පක්ෂපාත පිළිබඳව අපි කල්පනා කරන්නේ නැහැ අපි බලන්නේ ඒ තත්වෙන් මේ පිලිස මුදවා ගන්න එක විතරයි ජාතික හෙළ උරුමේ නියෝජිතයින් තමන් දරූ සියලු අමාත්‍ය දුරවලින් අද ඉල්ලා අසුණා
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය ලබා නොදෙන බවයි. දවසේ පුවත අද පෙරවරුවේ කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජාතික හෙළවරුමේ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීරණ හෙළි කෙරුණා. අද දවසේ මේ ඉදිරිපත් කරන තීරණය රට වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු මේ සියලුම ආගමික ජන වර්ග හැම එකටම පොදු වේ යහපත වෙනුවෙන් ගනු ලබන තීන්දුව තමයි අද මේ මග පෙන්වීමක් හැටියට කරන්නේ. ඒ නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමන්ට එවැගේම රජයට මේක හතුරු හමුදාවක් විසින් කරන අභියෝගයක් නෙවෙයි මේක හිතමිතුරන් විසින් කරන මග පෙන්වීමක් හැටියට සලකන්න. අපි තීරණය කර තිබෙනවා අද සිට මම මේ ආණ්ඩුවේ දරු ඒ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයනුත් ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස අපේ උදේ ගම්මන්පිල මැතිතුමා දරු ඒ කෘෂිකර්ම සංස්කෘතික පාරිසරික අමාත්‍ය දුරේනුත් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනු ඇත. ජනාධිපතිවරයා නිල මට්ටමින් පාර්ලිමේන්තුවට වග කියන ලෙසින්ද පෞද්ගලිකව අධිකරණයට වග කියන ලෙසින්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් නීති සංශෝධනය කරනු ඇත. මේ ජාතික ප්‍රතිඥාව දලදා හාමුදුරුවන් ඉදිරියේ දීලා දැන් වසර 10කට ආසන්නයි. හදිසියේ ජනාධිපති වරණයක් ඇඳවීම නිසා තමයි මේ යෝජනාව නැවත මතුවුනේ. ඒක නිසා මේ හදිසියෙන් ගෙන ආවය ජනාධිපතිතුමා හිර කිරීමේ අදහසක් මේ පිටිපස තිබුණ අය NGO කුමන්ත්‍රණයක් ආදී වශයෙන් තවත් අය නගන වාග්ලාපෝල පසුබිමක් පදනමක් නැහැ. ඒ වගේම විධායක ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තුවත් අතර තියෙන බල සමතුලනය ඇති කිරීමේ අවශ්‍යතාවය අපට තියෙනවා. වගකීමෙන් කියනවා මේ යෝජනාවට අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකේම සිටින බහුතරයකගේ ආශිර්වාදය අපට ලැබෙන බව අපි දන්නවා. අපි මෙතෙන් පටන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විනයට යටත් වෙන්නේ නැහැ. මේ යෝජනාවලිය සම්බන්ධයෙන් ඕනම කෙනෙක් සමග සාකච්ඡාවට අපි තවමත් විවෘතයි. මේ රටට ගැළපෙන පොදු වැඩපිළිවෙලක් ඇතනම් ඒ පොදු වැඩපිළිවෙලත් සමගත් අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව අපි කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. අදත් අවාසනාවකට අපේ රටේ ජාතික බලාපොරොත්තු සමාජීය බලාපොරොත්තු තා සුළු කල්ලියක් විසින් අල්ලාගෙන පාලනය කරගෙන යන. ඒ කල්ලියෙන් ඒ සමස්ත ජාතියම මුදා ගැනීමේ මානුෂීය මෙහෙවරයි මේ අපි අරඹා තියෙන්නේ. සිරකර සිටින සියලුම සිංහබාහු පරපුරේ සිංහලයින්ට අපි කියන්නේ ගල්ලේන අපි බිඳලා තියෙනවා. දැන් අපිත් එක්ක එකතු වෙලා මේ ජාතික ගමන ඉදිරියට යමු කියලා. එන්න පොට හොඳ නැහැ කියලා තේරුන් නිසා ජීවිත අවදානමක් අරගෙන හෙළවුරුම මීය තීරණය කළා පූසාගේ බෙල්ලේ මිනිගෙඩිය ගැට ගහන්න. අනිත් මීයෝ අපේ පස්සෙන් එයි කියලා පරම පවිත්‍ර විශ්වාසයෙන් අපි ගියා පූසා ඉදිරියට. පූසා එකපාරක් ඥාව කිව්වා විතරයි අනිත් මීයෝ කොහෙද කියලා නැහැ. හැබැයි අපි පස්සට යන්නේ නැහැ. ඒ වෙනස සමාජයට අරන් එන්න අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. අපට වඩා විධායක ජනාධිපති දුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනේ කියපු පක්ෂ අඩුගණනේ ඇත්තෝ ජනාධිපතිවරණ ප්‍රකාශ කරන්න කලින් ජනාධිපතිවරයාට අපි සහාය දෙනවා කියලා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම අපට ආණ්ඩුව ලව්වම එක කරගන්න තියෙන ඉඩකඩ හුවාක් අහුරුපු බව කනගාටුවෙන් උනා කියනට ඕන. මරණයට බය නැහැයි කියලා තීරණයක් ගත්තට ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරයක් නෙමෙයි ඕනම කෝටිපතියෙක් යටත් වෙනවා. ඉදිරියේදී ජාතික හෙළවුරුමේ අපේ ප්‍රධාන වගකීමක් තමයි මේ විධායක ජනාධිපති දුරය ඒකාධිපති බලතල සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ වැඩපිළිවෙලකට අපි යන්නට ඕන. අද අපේ රටේ අධිකරණය කියන එක සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිකම්ම නිකම් පංචස්කන්ධ ගොඩක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගැඹුරින් රටට ආදරය කරන රටගෙන හිතන සීළු බලවේගවල අපි ආයාචනා කරනවා අපි පටන් ගත්තා ඔබ එකතු වෙන්න කියලා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික හෙළවුරුමේ නියෝජිතයන් ඉදිරි ජනාධිපතිවරණයේදී බොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද කියලා අපි තාමත් තීරණය කළා නැහැ. ඔව් ලිඛිතව පිළිතුරක් ලැබුණා. ඒක ඇත්ත වශයෙන්ම අපේ පක්ෂයට ලැබිච්ච රහස්‍ය ලිපියක්. අපිට කියන්න තියෙන්නේ අපි එම ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් වෙන්නේ නැති බව. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ සහාය ලබා දෙන්නේ නැහැ. පරාද කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් එය ආත්ම අධිෂ්ඨානය තියෙනවා. අපි පරාජය කරනවා කියලා කිව්වේ මහින්ද චින්තනයේ දෙවර පොරොන්දු ඉටු නොකරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙල සීළු පාර්ශ්වයන් සමග ජාතික සැලැස්මකට අපි යන්නට ඕන. ඒ සම්බන්ධයෙන් විවිධ මට්ටමේ සාකච්ඡා පවතිනවා. අපිට ආරංචි වෙනවා මේ හිරේ විලංගුවේ දාන්නත් යම් යම්මයි වැඩසටහන් හදනවා කියලා. මිනිමරුම් චෝදනා අපරාධ චෝදනා ගැන. අපි සියලුම ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ
රටේ ජනතාවත් එක්ක. මේමයි ඔය චෝදනා ගැන ඉතාලම කෙටියෙන් කිව්වොත් ඉතිහාසයේ තියෙනනේ ෆයිල් පෙන්නලා කට්ටිය බය වෙනවයි කියලා. අපි ඉතින් මේ ඇමෙදුරෙන් අයින් වෙන්නේ නැහනේ. අපි එහෙම බය නම් ෆයිල් වලට බය නම් අපි එහෙම ඇමෙදුරෙන් අයින් වෙන්නේ නැහනේ. අපි ඒවට බය නැහැ. දවසේ පුවත ජාතික හෙළවුරුමේ සමාජිකයන් ආණ්ඩුවේ දරු තනතුරු වලින් ඉවත් වීම සම්බන්ධයෙන් නද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා. මේක සභාග රජයක්. ඒ සභාග රජයේ ඕනෑම දේශපාලන පක්ෂයකට තීරණ ගැනීම අයිතියක් තියෙනවා. ඒක සදාචාරාත්මක ප්‍රශ්නයක්. ඒ පක්ෂයට අයිතියක් තියෙනවා රජයේ ඉන්න හෝ නොඉන්න. කොහොමද හෙළවුරුමේ ඉවත් වීම තව කිනකදී අපි විශ්වාස කරන්නේ අපි අපි කැමති සියලුම දෙනා තියාගන්න. අවංක අපේ නම් බයක් නැහැ. මේ සිද්ධිය නිසා අතිගරු ජනාධිපතිගේ ශක්තිය කිසිසේත් හීනයි. හෙළවුරුමේ එතෙක් දුරට හරි ගියා නම් අපි ඒගොල්ලන් සුබ පතනවා. රජයේ ඉන්න බහුතරයක් පිටකොන්ද පන්නේ නැති දේශපාලනඥයින් අතරේ යම් කිසි කොටසක් සිටීම ගැන කාලයක් ගිහිල්ලා හරි වරද තේරුම් අර එඩිතර තීරණයක් ගැනීමට හැකියීම ගැන අපි ඒගොල්ලන් සුබ පතනවා. අපි සතුටු වෙනවා. අපි කැමති ඒ වගේ හැමෝන්ටම මොලේ පහළ වෙනවා. පුද්ගලිකව රනිල් මහත්තයාගේ මගේ අතර කිසි ප්‍රශ්නයක් නැහැ. මම අනිවාර්යයෙන් පිළිගන්නවා. විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින් අතරින් රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රබල චරිතයක්. ඒක රටේ අයට පිළිගන්න වෙන. එතුමා පළපුරුද්ද තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂයේ. එතකොට අපට එහෙම සමහරු කියන විදියට රනිල් වික්‍රමසිංහට නම් අපි ඡන්ද දෙන්න එවැනි ප්‍රශ්නයක් මට නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. සැබවින්ම කනගාටුව වෙනවා. ජාතික හෙළවුරුමය, ජාතිකවාදී බලවේගවල දායකත්වයේ මේ රටදෑය සමයට අවශ්‍ය කර තිබෙන වෙලාවක මේ ගත්ත තීරණය පිළිබඳ මේ රට කඩා දාන්න කැපවෙච්ච මේ බටහිර සතුරු බලවේග අතාරින්නේ නැහැ තමන්ගේ ඉලක්කේ. ආන්ගේ උගුලට තමයි ජාතික හෙළවුරුමය මේ වැටලා තිබෙන්නේ. ඊට දවසේ ඔය පොදු අපේක්ෂකයා කියලා බෞතිස්ම කරලා මොන කෙනාවත් අපි දිනාගත්තු ජයග්‍රහණ ආපස්සට හරවන්න ඕන කරන ගැත්තෙක්, පෙත්තෙක්, ඉත්තෙක් මිසක් වෙන මොකෙක්වත් නෙමෙයි කියන එක අපිට සහතිකයි. අපි කියන්නේ ජාතික හෙළවුරුමේට නැවත ආපසු හැරෙන්න. අතරම හෙළවුරුමේ හැසිරීම ගැන අපි තා හොඳ අවධානයකින් බලන් ඉන්න. ඒගොම අපි ඒගොල්ලොත් එක්ක යම් සාකච්ඡාවකත් ඉන්නවා. එළියට ගියාට පස්සේ ඔන්න අපිට කතා කරන්න පුළුවන් මොකද තුර නිදහස්. ස්වාධීන පිරිසක්. අපිට වඩා හොඳින් සාකච්ඡා කරන්න පුළුවන්. අන්ධකාරයේ ඉඳලා අඳුරේ අඳුරේ කියනට අදින් එළියට බහින්න එපා. එළිය බලන්න. වෙච්ච දේ හොඳයි. අපි එක්සත් ජාතික පක්ෂේ නායකයන්ට කියන්න ඕනි එක නායකයෙක් තහවුරු ලෙස තෝරගන්න කියලා. අපිට පේනවා මේ පොදු අපේක්ෂක කතා ඇතුලේ අපරාධ මේ UNP ගත්ත දිය කළ දාන මේ අහසේ පාවෙන මෙලෝ අදහසක් නැති වෙන තලවල වැඩ කරපු හුඟක් උදවිය ඇවිල්ලා අද පොදු අපේක්ෂකයෝ වෙන්න දඟලනවා. ඒ අනුව ගත්තට පස්සේ අපිට හිතන ඇත්තටම රනිල් තමයි මිනිහා කිය. ප්‍රතිපත්ති ගරුකව යමක් කරන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි සුදුසු කියලා අපටත් වැටහෙනවා. බුදුබල සේනා සංවිධානය මේ වෙන විට සාකච්ඡා කරමින් ඉන්නවා සිංහල බෞද්ධ අපේක්ෂකෙක් මේ ජනාධිපතිවත්වරණය ඉදිරිපත් කර යුතුයි. එය පොදු අපේක්ෂකෙක් හැටියට නෙවෙයි ජාතික අපේක්ෂකෙක් හැටියට විවිධ නම් යෝජනා වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කළ පැය කීපයක් ඇතුළත අපි අපේ තීරණය ඔබ සියලු දෙනාට දැනුම් දෙනවා. තම අමාත්‍යාංශය සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට අදාළව අයවැය කතාවේදී සඳහන් වූ සංඛ්‍යාලේඛනවල දෝෂ පවතින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අදාළ සංඛ්‍යාලේඛන සාවද්‍ය බවට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. අද පැවති අයවැය කාරක සභා විවාදයේදී වැවිලි කර්මාන්ත, සුළු අපනයන බොහෝක, සීනි කර්මාන්ත සංවර්ධන, ආපදා කළමනාකරණ සහ වනජීවී සම්පත් සංරක්ෂණ ඇතුළු අමාත්‍යාංශ 11ක වැය ශීර්ෂ විවාදයට ගැනුණා. හෙට දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී දැඩි අවධානයට ලක් වුණා. තව පැය 30ක් ගත වීමට පෙර තේ ජනාධිපතිවරණයේ පළවෙනි වෙඩිමුරිය පත්ති කරන්න තියෙන අවස්ථාව. ගාමිණි ජයක්‍රම පෙරලා මගේ ගරු හිටපු ඇමතුමනි අහන්න කැමති මේ පරණ ලොක්ක එක්කද මේ ගමන යන්න යන්නේ කියලා. ග්‍රීස් ගහේ කොච්චර නැග්ගත් දැන් 29 පාරක් ග්‍රීස් ගහර නැග්ගා කොඩිය ගලව ගන්න බැරි වුණා. ඔබතුමා එකග වෙනවද සෙවනගල එදා වික්ක ආකාරය පිළිබඳව මේක වික්කේ අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. කන්තලේ කර්මාන්ත ශාලාව ලියුම් කෑල්ලකින් දුන්නා රුපියලක්වත් ගත්තේ නැහැ. වරද කරා නම් නෙමෙයි මම මේ කියන්නේ කරපු එක ගැන. කොහමතුමා මෑන් මිසින් හිස්පුරද මම කතා කරන කරු සභාවතුමනි. රේකේ ඇමතිවරණක නෑ මෙතන. හරි කනගාටුයි. මේ වගේ තැනක සභාවේ රේකේ ඇමතිවරණ ඉන්න බැරි නම්
කාටද අපි කතා කරන්නේ මෙහෙම ඉතිහාසයක් ඇයින අද ආණ්ඩුව පල්ලම් බහිනවා හොර වැඩ තමුන්නාසලාවේ කරලා දැන් එනවා කැරකිලා දිට්ට ධම්ම වේදිනේ ඇවිල්ලා එළවරුමේ ආද ගියා තව යනවා අනේ එන්න අපේ පැත්තට මම ඇහුවා මේ ඊයේ පෙරේද ඔබතුමාලගේ ජේෂ්ඨයෙක්ගෙන් මේ ඇත්තටම කවුද පොදු අපේක්ෂකයා කියලා එතුමා කිව්වා උදේට රනිල් කිව්වා දවල්ට කරු කිව්වා රෑට චන්ද්‍රිකා කිව්වා තේරුණාද ආයේ ලිවෙනකොට වෙන එක්කෙනෙක් කිව්වා ඒක නිසා අනේ මල්ලි ප්‍රවේශමෙන් ඔය පක්ෂේ නායකත්වයේ කටයුතු කරනකොට මම කනගාටු වෙනවා වන සම්පත් ඇමතිතුමා එතුමාගේ වැය ශීර්ෂයේ කතා කරන වෙලාවේ සභාවේ නොසිටීම ගැන තේ බොණ්ඩෝ නැ උදේ 9ට 10ට අපි දැන් 11යි වෙලාව ආණ්ඩුවේ ඇමතිවරු මෙහෙමනම් තේ බොන්නේ හිතාගත්ත හැකි ආණ්ඩුවේ වැඩ ගැන මෙවර අයවැය යෝජනාවලිය මෙතන මුදල් ඇමතිවරයා මේ යෝජනා ඉදිරිපත් කරනකොට මම නම් කුඩා තේවතු හිමියෙක් හැටියට ඉතාම සන්තෝෂ වුණා මොකද නැවත වගාවන් සඳහා දෙන සහන ආධාරය 875000 ඉඳලා මිලියනේ කරනවායි කිව්වා ඒ වගේම නව වගාවන් සඳහා අක්කරයකට 625000 ඉඳලා 750000 දක්වා කරනවායි කිව්වා මේ වගේ සාවාද්‍ය කරුණු කියලා මේ උත්තරීතර සභාව නොමග යවනවද පොඩි පොඩි ওই ටයිපින් එරර්ස් ඇති වෙනවා අපේ අමාත්‍යංශ විතරක් නෙවෙයි අයවැය කතාවේ වෙනත් අමාත්‍යංශවලත් ඉලක්කම් ටිකක් වැරදිලා තිබ්බා ඒ වගේම මම ගරු කතානායකතුමා මාර්ගයෙන් මේ පාර්ලිමේන්තුවට දන්වන්න කැමති නැවත වගාවට හෙක්ටයරයකට 350000 ඉඳලා 105 දක්වා ජනාධිපතිතුමා වැඩි කරලා දීලා තියෙනවා ඒ වගේම අලුත් වගාව 250000 ඉඳලා 104 දක්වා වැඩි කරලා ජනාධිපතිතුමා දීලා තියෙනවා ඩමට තමයි චින්තනේ තියෙන්නේ කොහොමද චින්තනේ මේ දවස්වල සර බාල වෙලා තියෙන්නේ ඒක නිසා පෝර වෝල්ටේක වෙන එක 아무තු දෙයක් නෙමෙයි ඒක අපට බුදු මේකයි දැන් මේ ජේෂ්ඨයි කියලා කිව්වටත් වඩා ශේෂ්ඨයි කියලා කියපු කට්ටිය දැන් ඉල්ලාස් වෙන නිසා ඔන්න ඔන්න අස්වර් නැගිට්ටා අස්වර් ඔයා වාඩි වෙන්න වදයක් ඔබතුමා මොකද්ද මාත් එක්ක තියෙන පුජ්‍යලික ප්‍රශ්නයක්ද මේ මම කතා කරන හැමදාම කොහොමද නැගිටිනවනේ මගේ පාර්ලිමේන්තුවේ මා හරි ක්‍රමයක් ඉවර වෙලා හරි ගමන් නැහැ ඊළඟ පාර්ලිමේන්තු වාරේ පටන් ගන්නකොට පාර්ලිමේන්තු නොවන ඇමති හැටියට අස්වරපත් ගන්නවා කියන්නේ මම පාර්ලිමේන්තු නොවන ඇමති නෙමෙයි ගල්කටස්කාරයෙන්ම නැති කරන ඇමති මම ये पेरेदा पलाकपाल शेस्त्री राजे मंत्री और उनके पवनक मोटरसाइकिल बेदा මේ සාධාරණ නෑ මොකද දෙනවා නම් ඔක්කොටම දෙන්න ජනාධිපතිවරණයක් තියෙන අවස්ථාවකදී ඇයි මේ කොටසකට විතරක් මෙහෙම සලකන්නේ කියලා මම ඉල්ලීමක් කරොත් ලැබෙයි ඔබ මම මේ ඉල්ලීම කරන්නේ ඔබතුමහරා මේ යතුරුපැදියත් එක්කම පදිනෙක් කරත් මෙහෙම ආවොත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් එන අය ආපුවාවේ එහෙන් එන අය රට ආපුවාවේ ඒක වළක්වන්න බෑ මෙදවසල බෙංගාල බොක්ක වගේ කැළඹිලා ඉන්න කට්ටියක් ඉන්නවා කියලා ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා කියනවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳක් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. රටේ දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන මේ වක්කීම දින මිලනේ තරුණ පරම්පරාව සතුයි. එදා 89 අපේ තරුණ වැඩි දේශපාලන තීන්දුව తీරන ගත්තා. එදාම වැඩි දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධ වුණා. තරුණයෝ වශයෙන් අපිට වැඩක් කළේ එක්සත් ජාතික පක්ෂය. තරුණයෝ වෙනුවෙන් කතා කරන්න පුළුවන් හයිය තියෙන එක්සත් ජාතික පක්ෂයට. අද වෙනකොට ආණ්ඩුව පොදු අපේක්ෂකයා ගැන අහනවා. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ගිලී ගිහිල්ලා. විපක්ෂයේ බලන් හිටිය අධිකරු ජනාධිපතිතුමාට තුන්වෙනි වරට ඉල්ලන්න බැරි වෙයි කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණේ තීන්දුවක් දුන්නා ඉල්ලන්න පුළුවන් කියලා. අද විපක්ෂ जनाधि එදිරි ජනාධිපතිවරණයට විරෝධය පළ කෙරෙන විරෝධතා පාගමනක් සහ රැලියක් අද කොළඹ දීපැවත් වුණා. ඒ සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ජනතා ව්‍යාපාරයේ විසින්. මුන් බාරක්
මහින්දට තුන්වරක් බැහැ නීති විරෝධී ජනාධිපතිවරණ එපාතේ මාව පෙරට කරගත් විරෝධතා පාගමන ආරම්භ වූයේ බොරැල්ල කැම්බල්පිටිය අසලින්. ඊට හේතු වූයේ විරෝධතා පාගමනයේ ආරම්භය සඳහා බොරැල්ල කැම්බල්පිටිය යොදා ගැනීමට අවසර ඉල්ලා තිබුණත් ඒ ලබා නොදීම හේතුවෙන්. පාගමන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් එක්ව සිටියා. පාගමන පුංචි බොරැල්ල පසු කරමින් මරදානට පැමිණියේ මේ ආකාරයෙන්. අනුතුරුව පාගමන ටෙක්නිකල් මන්සන්දියේ පසු කර ගුණසිංහපුර ප්‍රයිස් පාක් පිටියට ප්‍රවිෂ්ට වූයේ විරෝධතා රැලිය සඳහායි. රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකින් පූජ්‍ය අතුරුලිය රතනහිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මෙන්ම සිවිල් සංවිධාන රසක නියෝජිතින්ද එක්ව සිටියා. අපේ අම්මලා තාත්තලා අපේ ගම්වල මියදිච්ච විදිය අපි ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. බෙහෙත් පෙත්ත නැතුව ගිලන් වූ ඇඳේ ඉඳිමින් හුස්ම ගියපු විදිය අපි දැකලා තිබෙනවා. අපේ ගම්වල දරුවන් මහ අපංකන් සහිත අවුරුදු 3-4 දරුවන් සාමාන්‍ය පෙළ උසස් පෙළට ගොඩ නන්නත්තර විලා වෙච්ච දරුවන් හිටිට අපි දැකලා තිබෙනවා. මේ මහා සමාජ ඛේද වාචක අපි ඇස් ඉදිරිපිට අපි කාලාන්තරයක් තිස්සේ දැකලා තිබෙනවා. මේ සමාජ ඛේද වාචක අපි අවසන් කළ යුතුයි. ඒ අවසන් කිරීම මේ પરම්පරාවේ අපේ වගකීම. මේ પરම්පරාවේ අපේ යුතුයකම. ඒස අපි හැමදෙනා ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් ආර්ථික සාධාරණත්ව වෙනුවෙන් මේට වඩා හොඳ ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබා දීම වෙනුවෙන් අපේ එකේ නෙලන දරුවට මේට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අරගලය සටන දියත් කරමු එකතු වෙමු සංවිධානය වෙමු කියලා ඉල්ලා සිටින් මම නියඬනවා හැමදෙනාටම බොහොම ස්තුතියි සිල් දෙනවා. අවිස්සාවේල්ල කොස්ගම පොළ ආසන්නයේදී අද සිදු වූ වෙඩිතැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ අද පසොරු 1:15ට පමණ මෙම වෙඩිතැබීම සිදු ඇති බවයි. ගාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි චමීනම් අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. ඔහු එක් දරුපියෙක්. ඔහු අද පස්වරුවේ කොල්ලකෑමේ සිද්ධියකට අදාළ නඩුවකට අවිස්සාවේල්ල අධිකරණයේ පෙනී සිට නැවත පැමිණීමේදී මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදරණ පුත්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. මේගේ පුත්ගලයාට විරුද්ධව අවිස්සාවේල්ල රුවන් බැල්ල කළුතර ඇතුළු අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රී 8:15ට පමණ අවිස්සාවේල්ල ඇස්වත්ත දකුණු ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදරණ පුත්ගලයන් පිරිසක් එම නිවසේ සිටි පුත්ගලයෙකුට වෙඩිතබා තිබෙනවා. වෙඩිවැදීමට ලක් වූ පුද්ගලයා 55 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක්. වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමග අතල පුද්ගලයා නිවසේ පිටුපසට දුව ගොස් ඇත්තේ උපකාර ඉල්ලමින්. එම අවස්ථාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් නිවස අසල නවතා තිබූ බස් රථයකටද වෙඩි ප්‍රහාර එල්ලවේ තිබෙනවා. සිද්ධිය දුටුවන් මෙලෙස තම අත්දැකීම විස්තර කළා. බස් එක ස්ටාර්ට් කළා අපි යන්න හැදී ට්‍රයිල් එක බලන්න. කවුද කෑ ගහන්නේ දුරනාව. කවුද කෑ ගහන්නේ කියලා බලන්න රෙඩ් ලයිට් එක. ඒක රතිල්ල බස්තු කරනවා කියලා හිතුවේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ උපකාරක පන්ති ගුරුවරයා මෙවර විට හෝමගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඌපලත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ඒකකයට අනුයුක්ත ඩිෆෙන්ඩර් රථයක් අදාළුවේ අනතුරට ලක්ව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදුවුණේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී. අදාළුවම 1:30ට පමණ මෙලෙස අනතුරට පත් වුණේ බුත්තල දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ එහි ඇමති ආරක්ෂකංශයේ 6 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සිට තිබෙනවා. පොලිසිය පැවසුවේ මාර්ගය අසල නවතා තිබූ කොන්ක්‍රීට් සිල්පර ප්‍රවාහන ලොරියක ඩිෆෙන්ඩර් රථය ගැටී ඇති බවයි. ලොරියේ රියදුරා සහාරිය සහායකයා තේපාණේ සඳහා අසල වෙළඳසැලකට ගිය අවස්ථාවේදී අනතුර සිදුව තිබෙනවා. ලොරියක් නැවතුම මෙතන සිල්පර කොටම්පටෝ මඩකල කොට ගෙනියන්න පාරේ ගෑවිලවත් නෑ ලොරිය පිට තිබුණේ 1:20 හරියටම ගාඩ් එකක් එක ගියාම එන කොටම දඩාන් ගන්න සද්දයක් ඇහුණා. ඒ සද්දෙට 3 දෙනෙක් හිටියා. කඩේ 3 දෙනාම පැන්න. පැල්ල බලනකොට මේ අපි බේර ගන්න එළියට ගන්න කියලා සද්දයක් ඇහුණා එක්කෙනෙක්. දොර ළඟට කිච්චලා බලනකොට මේ ඩ්‍රයිවර් මහත්තයා හිර වෙලා සම්පූර්ණ බොඩිය විල මේ පැත්තේ. පස්සේ ඉස්සරහ දොර මං කැඩුවා. එළ කකුල කැඩලා තිබුණේ. පස්සේ මෙයයි ඊළඟ දොර කැඩුවට ඉදිරි පැඩලවලා එළියට අඳලා ගන්නකොට එයත් ගොඩක් අමාරු වෙනවා. අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් අතරින් එක් අයෙකු මොනරාගල දිස්ත්‍රික් රෝහලේ දෙඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සිසු පිරිස බදුල රෝහලට මාරු කරවා තිබෙනවා. මේ ඩිෆෙන්ඩර් රථය පදවා තිබෙන්නේ ඇමති ආරක්ෂකාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරේ දැනට රෝහල් ගත කර සිටින පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනා ඒ වගේම රියදුරුගේ සාක්ෂි ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඔවුන් ඉතා බරපතල තත්වයෙන් සිටින්නේ. ඒ සාක්ෂි හෙට දිනේදී සටහන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ජීප් රථය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා
ගැනීම නියමිතව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, තලංගම සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. තලංගව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පොලිස් පරීක්ෂක රංජිත් අබේවික්‍රම මහතා මිය යන විට 48 වන වියේ පසු වුණා. දෙදරු උපයකවන ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 1986 වසරේදී. මාතර තියුගඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන් සුමින්දු උපමල් රාජපක්ෂ මහතාද අනතුරින් මිය ගියා. දෙදරු උපයකව ඔහු මිය යන විට 45 වන වියේ පසු වුණා. සිද්ධියෙන් මිය ගිය අනෙක් පුද්ගලයා වන්නේ 29 හැවිරිදී ආර්.එම්.ඒ. ඉන්දික චතුරංග මහතායි. ඔහු කතරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. බදුල්ල ලුණුකල මාර්ගයේ අද දහවල් මෙලෙස ප්‍රදේශවාසීන් මැණික් ඇහිඳුණු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. කිලෝමීටර 4ක් පමණ දුරට විසිරී තිබූ වටනාකමින් අඩු දලන් කැබලි මෙම මාර්ගයේ ගමන් කළ රථයකින් වැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පැවසුවා. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විශේෂ ආයතනයක් මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාතලේ සමූහ මිනිවලේ අස්ථි කොටස් 1950 වසරට පෙර ඒවා බවට හෙළිවී ඇති බව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ සම්බන්ධයෙන් අද පැවති නඩු විභාගයේදී ප්‍රකාශ කෙරුණා. නඩු විභාගයේ යළි දෙසැම්බර් මාස 5 වනදාට කල් තිබුණු අතර අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සෝම්වංශ අමරසිංහ මහතා නීතිඥයින් සමග එක්ව සිටියා. මේ රටේ හමු වෙච්ච විශාලම සමූහ මිනිවල පිළිබඳ නඩුව අද පැවතුනේ. අපි මේකට ඉදිරිපත් වෙන්නේ අපට විශ්වාසයක් තියෙනවා මේ මුළු රටේම ඝාතන රැසක් සිද්ධ වුණා 86 89 කාලේ විශේෂයෙන්. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණයට ආවේ සමූහ මිනිවලේ දාලා තියෙන්නේ 86ත් 1986ත් 1990ත් අතර කාලය තුළ මරණයට පත් කරන ලද පුද්ගලයන්ගේ කියලා. 1950 කාලේදී සමූහ මිනිවලක් ඇතිවෙන්න කිසිදු කාරණාවක් සිදු වුණේ නැහැ. ඒව දන්නේ නැහැ මේ විදේශ පරීක්ෂණ කරන ආයතන කොටින්ම මේ රටේ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල් මේවා. ඉතින් ඒක අපි හංගන දෙයක් නැහැ. මේ රටේ සියලු දෙනාම දන්නවා 86 90 කාලය ඇතුළත මේ රටේ විශාල වශයෙන් ඝාතන සිද්ධ වුණා, දහස් ගණනක් ඝාතන සිද්ධ වුණා. ඉතින් මේ එක සමූහ මිනිවලක් විතරයි. පසුගියදා ඉඩම් ආරවුලක් හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකගේ කකුලක් වෙන්වනසේ කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින පියා සහ පුතා ලැබුණ මාස දෙවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පොළොන්නරුව හතමුණ ප්‍රධාන මාර්ගයේ ගල්විහාර හන්දිය අසල අද පෙරවරුවේ සිදු රියනතුරුකින් තුවාල ලැබූ මුවෙකු ගිරිතලේ වනජීවී පශු වෛද්‍යකගේ වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. අද පෙරවරුවේ අම්පාර කොක්නහර මාර්ගයේ දමන කීනවත්ත ප්‍රදේශයේ පිහිටි වසර 100ක් පමණ පැරණි ඇටම ගසක් මාර්ගය හරහා කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු වලට අද පස්වරුව වනතුරු දැඩි බාධා එල්ල වුණා. රටවටා හිරෝ. ග්‍රීසියේ ආර්ථික අවපාතයට එරෙහිව එරට ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. එහිදී උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් වලින් පසු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ග්‍රීසියේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විරෝධය පළ කිරීම සඳහා ග්‍රීක ජනතාව මාස කිහිපයක සිට වරින් වර උද්ඝෝෂණෙන් නිරත වනවා. මෙවර පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට 40,000කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ග්‍රීක රජය හඳුන්වා දුන් විශ්‍රාම වැටුප් සංශෝධනවලටද මෙම පිරිස විරෝධය පළ කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පෙළපාලි හේතුවෙන් නගරයේ ආරක්ෂාවට පොලිස් බටීන් 7,000ක් අනුයුක්ත කරන බවයි. මෙක්සිකෝවේ ඔක්සාකා නගරයේ විරෝධතාවයේ නිරත පිරිසක් නගරයේ පරිපාලන ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කළා. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ පසුගිය මාසයේ අතුරුදන්ව සමූහ වශයෙන් ඝාතනය කරන්නටයි සැලකෙන පාසල් සිසුන් 43 දෙනාගේ සිද්ධියට විරෝධය පළ කිරීමටයි. ඔවුන් චෝදනා කරන්නේ එම අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉතා මන්දගාමීව සිදු කරන බවයි. මෙවන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 70 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දකුණු කොරියානු නාවික හමුදාව ගොඩබිම සහ මුහුදේ නාවික අභ්‍යාසයක නිරත වුණා. වාර්ෂිකව පැවැත්වෙන මෙම නාවික අභ්‍යාසය සඳහා මෙවර සහභාගී වූ බටහිර සංඛ්‍යාව 1900ක්, ප්‍රහාරක රථ 20ක්, යුද නෞකා 20ක් සහ ගුවන් යානා 40ක් මේ සඳහා යොදවා තිබුණා. ජාවලින් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට වස්ත්‍ර බැගින් වූ තරඟ තහනමක් පනවන්නට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පියවර ගෙන තිබෙනවා.
ඒ මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ නන්දි මිත්‍ර පාපන්දු කණ්ඩායම සමග පැවති තරගයේදී බිනිසුරුණු සමග ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මෙම තරග තහනමට අමතරව මෙම ක්‍රීඩකයන් දෙදෙනාට රුපියල් දසදහස බැගින් වූ දඩ මුදලක් පනවන්නටද ශ්‍රී ලංකා පාපන්දු විනය කමිටුව තීරණය කර තිබෙනවා. අපි දැන් සෝදරම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. जगत क्रिकेट कौंसिले वर्तमान सभापति एन श्रीनिवासन महताट एलिवीतिबू दुष्यन अक्रमिकता चोदनावली नोव निदास्करंट इंदीय श्रेष्ठाधिकरण ईए पियवर कत्ता एमएम चोदनावन संबंधी स्वाबली मट इंदीय श्रेष्ठाधिकरण पत्कल विशेष कमिटी वार्ता वेलिदक्वमीन दिदास दातुन वसरे आईपीएल तरंगावलिये तरंग मुदलड पावादीम संबंधीन श्रीनिवासन अतिलु इंदीय क्रिकेट आयतने प्रबल इंसिउदनेकुट मेसे चोदनाय लबुना कैसे वत इंडिया श्रेष्ठाधिकरण वार्ता वंटानु एलंबेन इंडिया क्रिकेट पालक मंडल निलवरणयट श्रीनिवासन तरंग कल हिबवद संदहान नमुत मेम वार्ता वंटानु श्रीनिवासन गे बैनन वन गुरुनाथ मेय्यप्पन आईपीएल तरंग मुदलड पावादीम संबंधीन चोदना लब सिटनवा हेट अटवट लोक आधुनिक कायवर्धन तरंगावलिये लोकड पदक मद्दीनागत श्रीलंका सुभाष सिरिवर्धन अद उदयसन यली दिवीनट पेमिनिया सुभाष मेम लोकड पदक मदीनागत्ते किलोग्राम हेटपहबरपांतीय नियोजने कर्मीन दिवीनट पेमिनी सुभाष सिरिवर्धन पिलिकनीम संधा श्रीलंका कायवर्धन सम्मेलने निलधारिन तिलुपिरिसक बंडार नायक जात्यंतर गुवंतुटुपल वेत पेमिन सिटिया जगत एकदिन तुन्निरियाव क्रीडकिन वर्गीकरणे पेरमुन गन्नट श्रीलंका एंजेलो मैथ्यूस समत्वना पसुगिदानी माबुनु इंदिय तरंग संचारे मैथ्यूस देखो दक्षता मेसंदा हेतु वीतमेनवा नव वर्गीकरणे अनुव मैथ्यूस टेमी प्रसाद लकुनु संख्या बहारसिय विसाक प्रसाद लकुनु हारसिय कुलहागटे मिकम कीने पाकिस्ताने मोहम्मद हाफिज जगत एकदिन तुनिरियव क्रीडकिन वर्गीकरणे देवन स्थाने पसुवनवा मेम वर्गीकरणे तुंगन स्थाने पसुवन्ने बांग्लादेशी सकीब अल हसन ओहुटे हिमी प्रसाद लकुनु संख्या 360 अक सक्रिय कर रात्रि। शुभरात्रि।